ඉතින් යාළුවනේ අදත් ආදයි ස්පාකස්සට පිළිගන්නවා. ඉතින් අදත් අපි කතා කරන්න යන්නේ කැන්ව එක තුළ තියෙන තවත් එක් කාරණාවක් ගැන. ඉතින් ඔයාලා තම්මේල් එකේ දැක්ක විදිහට අද එන්නේ හොයන්න බලාගෙන මැජික් රිසයිස් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මම මුලින්ම කතා කරන්න මොකද්ද මේ මැජික් රිසයිස් එක කියන්නේ නේද? මම ප්‍රශ්නයක් තියෙනවා ඒක. හරි. ඉතින් ඊට කලින් මම හැම දිනක්ම ආරාධනා කරනවා මේ වෙද්දි මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඒ වගේම video එක හොඳට like කරන්න හරි ඒ වගේම notification icon එක click කරලා මම video එකක් දාපසනේ ආයතන බලා ගන්න පුළුවන් විදිහට හදාගන්න අමතක කරන්න එපා. ඉතින් හරි අපි යමු මොහොත වීඩියෝ එකට. මේක බලමු මොකද්ද මේ කතා කරන මැජික් රිසයිස් කියන එක. මැජික් රිසයිස් කියන්නේ කැන්ව එක තුළ තියෙන අපිට හම්බෙන පේඩ් වර්ෂන් එකේ තියෙන තවත් ගොඩක් හොඳ ඔප්ෂන් එකක්. ඉතින් ඇයි මම මේක ගොඩක් හොඳ ඔප්ෂන් එකක් කියලා කියන්නේ? මොකද ඒකට ගොඩක් හොඳ හේතු කීපයක් තියෙනවා මේ මැජික් රිසයිස් එකට ගොඩක් හොඳ ඔප්ෂන් එකක් කියන්නේ. එතන මොකද මැජික් රිසයිස් කියන එක මුලින්ම බලමු. මැජික් රිසයිස් කියන්නේ ඔයා डिजाइन එක හදලා අපි හිතමු ඔයා 1 by 1 සයිස් එකේ ඩිසයින් එකක් හදුවා කියලා. හැබැයි ඔයා ටෝන් මේක ඩිසයින් එක හදුවට පස්සේ එක්ක ක්ලයන්ට් ගේ මොහරි අයිඩියා එක ඔයාට මේක සයිස් වෙනස් කරගන්න ඕන. එහෙම නැත්නම් ඔයාටම මේක හිතමු සයිස් එක වෙනස් කරලා ඔයාගේම වැඩ කරගන්න කෙනෙක් නේද? එහෙම නැත්නම් ඔයා පෝස්ට් එකක් හදනවා. ඔයාට ඒකෙන් ඔයාට අවශ්‍යයි හිතමු අපි දුම ටිකක් ලොකු පෝස්ට් එකක් විදියට ඒක ඇසුරි බැන එකක් විදියට ආර මේක හදා ගන්න අවශ්‍යයි නේද? ආර කියන්න පුළුවන් මෙන්න මේ මැජික් රිසයිස් කියන ඔප්ෂන් එක යූස් කරලා මේ හදපු පෝස්ට් එකක්ම නැවත හදපු ඩිසයින් එකක්ම එක සයිස් එකක ඉඳන් තව සයිස් එකකට මාරු කරගන්න. එතකොට එතෙන්දී තියෙන කුංචි කුංචි දේවල් ටිකක් තියෙනවා ඔයාලා දැනගන්න ඕන කාරණා. මොකද මම සයිස් එක වෙනස් කරා කියලා ඔයගේ ඩිසයින් එක 1 by 1 තියෙද්දි 1 by 2 හැර ගනිද්දි අපි හිතමු ඔයා 1 by 1 තියනවා ඔයා ගන්න යනවා 1 by 2 නේද? මම මේ කෝඩ් උදාහරණ ටිකක් පෙන්නනවා. මේ 1 by 1 කියන ඔප්ෂන් එක තියෙනවා කියලා අපි හිතමුකෝ නේද? 1 by 1 ඔප්ෂන් එක තියෙනවා. මේ 1 by 1 ඔප්ෂන් එක තියෙද්දි මට අවශ්‍යම එක 1 by 2 කියන ඔප්ෂන් එකට. එතකොට ඔයාට පුළුවන් මෙන්න මේ මැජික් රිසයිස් කියන ඔප්ෂන් එක යූස් කරලා 1 by 2 කියන එකට යන්න. එහෙම නැත්නම් මේ 1 by 2 කියන එක ඔයාලට අවශ්‍යයි 2 by 1 කියන එකට යන්න. හරි. ඔන්න ඕ විදිහට ආර සයිස් එක වෙනස් කරගන්නදී ඔයා හදලා තියෙන්නේ 1 by 1 කියන සයිස් එකට නම් ඔයා ඒක වෙනස් කරගන්න යනකොට නම් 2 by 1 හරි 1 by 2 හරි ඔයාගේ ඩිසයින් එක ඒ සම්පූර්ණ අපි කතා කරන 2 by 1 1 by 2 කියන ඒ ඩිසයින් එකට අපි කියන්නේ හරියටම ඕගනයිස් වෙලා ඉන්න විදියට ඉන්නේ නැහැ. මම ඔයාලට උදාහරණයක් දෙන්නම් මේක මොකද වෙන්නේ කියලා. සහ ඔයාට අනිවාර්යයෙන් මේක ඇඩ්ජස්ට් කරගන්න වෙනවා ඔයාට ගැළපෙන විදියට ඒ ඩිසයින් එක. හරි. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව අපි යමු මොකද්ද මේ කියලා බලන්න. පුංචි පෝස්ට් එකක් උදාහරණයකට අරගෙනම අපි කතා කරමු. ඉතින් මම මෙතන යනවා Facebook post එකට. මම මෙතන template එකක් මාර උදාහරණයක් අරගෙන කතා කරන්න. එතකොට ඔයාලට ලේසි කොහොමද මේක වෙන්නේ කියලා අඳුරගන්න. ඉතින් අපි හිතමු ඔන්න අපි පොඩි උදාහරණයක් ගමු. එතකොට ඔයාලට ලේසියෙන් බලන්න පුළුවන්. ඔන්න
මම ටෙම්ප්ලේට් එකක් අරගත්තා Facebook size එකේ ටෙම්ප්ලේට් එකක් තමයි තියෙන්නේ. දැන් ඔන්න මේක තමයි මම හදලා තියෙන design එක. ඉතින් සමහර වෙලාවට ක්ලයන්ට් මේ design එක ගොඩක් හොඳයි කියලා හිතුවා. එයාට අවශ්‍යයි නම් අපි හිතමු කොහොමද කියන්නේ එයාට මේක අපි හිතමු කියලා බැනර් එකක් විදිහට ගහ ගන්න ඕන වෙලා හරි එහෙම නැත්නම් එයාගේ Facebook group එක page එක නේද අපි කියන color photo එකට මේක අවශ්‍ය හරි මේක චුට්ට එයාට මෙයා රිවර්ස් කරලා ඔයාට මේක හදා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන ඉතින් මේක උදාහරණයක් අරගෙන මම පෙන්වන්න කොහොමද ඒක හදාගන්න කියලා. ඉතින් මම පොඩ්ඩක් ඔයාලට මේ ටූල්ස් ටික පෙන්න මම පොඩ්ඩක් ලෝ කරගත්තා. ඒකට ඔයාලට පේනවා ලේසියෙන් බලා ගන්න පුළුවන් නිසා. හරි. අනේ දැන් අපි ඉන්නවා FB size එකේ තියෙන post එකක. මට ඕන මේක වෙනස් කරගන්න වෙන size එකකට. මම හිතන්න cover photo එකක් හරි මම ඒ size එකට මට වෙනස් කරගන්න ඕන. මට කරන්න තියෙන්නේ මේ design එක හැදුවට පස්සේ මම මත පැත්තේ උඩ එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙන home button එක ඊපස්සේ file කියලා දෙනවා ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා resize කියන option එක මෙන්න මේ resize කියන option එක ඔයා එකපාරක් click කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ අපි මේ කතා කරන post එකේ size එක වෙනස් කරගන්න. ඉතින් මේ තියෙන options කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය වෙන custom size එකක් දාගන්න. custom size කියන්නේ ඔයාට අපි හිතන අපි කියන විදිහේ standard size එකේ තියෙන දෙයක් නොවේ නම් එහෙම නැත්නම් ඔයාට මෙතන search කර කර ඉන්න තුරු අර ඒ අදාළ standard size එක ඔයාලට මතක නම් ඔයාලා බලන් කියලා ඉන්න මෙතන ඔයාලා pixel ද inch ද millimeter centimeter ද කියලා තෝරලා අවශ්‍ය size එක තෝරලා අවශ්‍ය size එක මෙතෙන්ට input කරලා මෙන්න මෙතනදී ආ copy and resize කියන option එකකින් යන්න. හරි මම ඒක කතා කරන්න තව ටිකක් ඉස්සරහ. එහෙම නැත්නම් ඔයාලට අවශ්‍යයි නම් මොනවා හරි වෙනම size එකක් හදාගන්න. දැන් මෙතන අපි දන්නවා අපි ඉන්නේ Facebook post එක. අර පේන ඇති ඒකත් option එකක් විදිහට දෙන්නේ නැහැ. current size එක තමයි අපිට පෙන්වන්නේ. මම Facebook cover එකක් කියලා. මට Facebook cover එකක් අවශ්‍ය නැහැ. මට පුළුවන් Facebook cover කියන එක ටික එක දාලා copy and resize කියන එක දෙන්න. අපි නිකමට දීලා බලමු copy and resize කියන එක. ඉතින් මේ copy and resize කියන එක දුන්නට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් පේනවද නේද අපේ කලින් තිබුණේ මොන වගේ post එකක්ද දැන් තියෙන්නේ මොන වගේ post එකක්ද කියලා. ඉතින් මම කිව්වත් එහෙම කලින් තිබුණේ ඇත්තටම අපි මෙන්න මේ size එකේ photo එකක් විතරයි. ආයෙත් මතක ඇති මේ දෙපැත්තේ කෑල් දෙක ලොකුවට අපිට තිබුණ නැහැ. හරි මේ දෙපැත්ත දෙක අපිට තිබුණ නැහැ. එතකොට අපිට තිබුණේ මේ මෙද ටික විතරයි. දැන් අපිට මෙන්න මේ දෙපැත්ත ටිකත් හම්බෙලා තියෙනවා. එතකොට අපිට පුළුවන් මේක අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට් කරලා නේද? ඒ ඇඩ්ජස්ට්මන්ට් ටික ඒ විදිහට කරලා මේක ලස්සනට හදා ගන්න හැකියාව මේකදී අපිට හම්බෙනවා. ඉතින් ලෝගෝ එක වෙනස් කරන්න පුළුවන් විදිහට දානවා. ඔන්න ඔය වගේ දේවල් ටික මේ හරහා අපිට හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කිව්වොත් එහෙම තව උදාහරණයක් විදිහට මම තව දෙයක් කතා කරන්නම්. ඉතින් අපි ඒකත් කතා කරමු කලින් post එකටම යමු. ඔයාලා මෙන්න මේක තමයි අපි හදමු post එකේ size එක අපි කලින් කතා කරපු Facebook post එකේ size එක. එතනින් ඔය රීසයිස් කියන ඔප්ෂන් එකට ගියා. හරි. මතකයි අපි රීසයිස් කියන ඔප්ෂන් තියෙනවා. ඒක ක්ලික් කරාම අපිට එනවා මෙන්න මේ ඔප්ෂන් එක. එතින්දී ආට අවශ්‍ය නම් මෙන්න මේ හැම පොස්ට් එක සයිස් කිහිපයකටම එකපාර ගන්නවා. හරි. අපිට මාර මෙන්න සයිස් කිහිපයකට නම් එකපාර ගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ටික්ස් ඔයාට අවශ්‍ය සයිස් එකට අවශ්‍ය ටික්ස් ටික ඔයා දාගෙන ගිහින්ලා මේ ඔක්කොම අවශ්‍ය ටික මම නිකන් ක්ලික් කරගෙන යනවා. හරි. ඔයාලට අවශ්‍ය මොන හරි සයිස් එකක් තියෙනවා නම් ඒ අවශ්‍ය සයිස් එක ඔයාට මෙතනින් අරගෙන ඒ ඔක්කොම මෙන්න මේ copy and resize කියන එක දෙන්න. ඇයි මේ copy and resize කියන එක දෙන්න ඕන? මම කතා කරන්නම්.
කොපි ඇන්ඩ් රීසයිස් කියන ඔප්ෂන් එකෙන් වෙන්නේ ඔයා මොන හරි ඩිසයින් එකක් හදලා ඒ ඩිසයින් එක රීසයිස් කරද්දී ඔයා මේ කොපි ඇන්ඩ් රීසයිස් කියන එක දුන්නොත් වෙන්නේ ඔයාගේ පෝස්ට් එක ඔරිජිනල් සයිස් එක තියෙද්දී ඒක කොපියක් අරගෙන ආපහු ඔයාට අවශ්‍ය සයිස් එකට හැදින එක. ඉතින් ඒක අනිවාර්යෙන්ම මතක තියව කොපි ඇන්ඩ් රීසයිස් කියන එක එතනින් දෙන්න. මේ රීසයිස් කියන එක දුන්නොත් වෙන්නේ ඔයාගේ ඔරිජිනල් එකම රීසයිස් වෙලා නැත්නම් ඔයාගේ සයිස් එක වෙනස් වෙලා අලුත් සයිස් එකකට හැදෙන එක. හරි. ඒත් එක්කම මෙන්න මේ ඔයාලා කරන කිව් වගේ ඔයාලට පෝස්ට් සයිස් එක ඕන තරම් වෙනස් කරන ගොඩක් ප්‍රශ්න නේ අපේ පේන මෙතන සයිසස් ගොඩක් තියෙනවා. සයිසස් ගොඩක් තියෙනවා ඔයාගේ ඩිසයින් එකට ගැලපෙන වාට ඕන විදිහකට මෙතන විස්තර කරගෙන යන්න පුළුවන්. පේනවා හැම සයිස් එකක් මෙතන වල හාගන්න පුළුවන්. ඉතින් වල මෙතන කස්ටම් සයිස් කරනවා ඒ ප්‍රශ්නයක් නේ. ඊට හෙඩ් එකද ඊබුක් එකද බ්ලොග් එකද කියන්නේ වාට ඒකට ගැලපෙන විදිහට මේ හැම දෙයක්ම සයිස් වෙනස් කරලා හදා ගන්න ඉතම පහසුවෙන් පුළුවන් හැකියාවක් මේකේ තියෙනවා. ඉතින් ඒකත් එක්කම මේක ඇවිල්ලා පේඩ් වර්ෂන් එකේ තියෙන ඔප්ෂන් එකක්. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද ඔයාට මේක ෆ්‍රී වර්ෂන් එකේ දකින්න හම්බ වෙන්නේ නැහැ. අපිට මේ ඔප්ෂන් එක ඇත්තරම දකින්න හම්බ වෙන්නේ පේඩ් වර්ෂන් එකේ විතරයි. ඉතින් මෙතෙන්දී ඔයාට තව කාරණයක් තමයි මෙතන ඔයාට හේතුව මේ විදිහට පේජස් කීපයක්ම තියෙනවා කියන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේ තියෙන පේජස් සේරම ටික එකපාර වුණත් රීසයිස් කරගන්න පුළුවන් මේ රීසයිස් කරන ඔප්ෂන් එකෙන්. මෙතන තියෙන අපිට රීසයිස් කරන ඔප්ෂන් එකෙන් ගිහිල්ලා. හරි. ඊට පස්සේ ගත්තොත් එහෙනම් ඔය රීසයිස් කියන ඔප්ෂන් එකේ මෙන්න මේ කියන හැකියාවත් එක්ක අපිට ගොඩක් පහසුයි අපේ වැඩේ කරගන්න. සහ ඔයා කලින් කරපු ඩිසයින් එකක් අපි හිතමු වෙන සයිස් එකකට අරගෙන තවත් පොඩ්ඩක් කස්ටමයිස් කරන්න අවශ්‍ය නම් ඒකට මේ ඔප්ෂන් එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ මෙඩික් රීසයිස් කියන ඔප්ෂන් එක මම මුලින් පටන් ගන්නදිම කිව්වේ ගොඩක් වැදගත් වෙනවා ඔප්ෂන් එකක් කියලා. ඉතින් මම හිතනවා ඔයාලා හැම කෙනාටම අද මම මේ කතා කරපු වීඩියෝ එකේ මැජික් රීසයිස් කියන ඔප්ෂන් එක ඔයාලට ඉතාම ලස්සනට තේරෙන්න තිය කියලා. ඉතින් අමතක කරන්න එපා මොන ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔයගෙම තමයි වීඩියෝ එක හොඳට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. සහ මාව මේ විදිහට තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට හෙල්ප් එකක් දෙන්න මතක කරන්න එපා. ඉතින් මම ඉස්සරහට වීඩියෝස් ගොඩාක් කරගෙන යනවා. ඉතින් වීඩියෝස් ගත්තොත් ලොකු ප්‍රමාණයක වීඩියෝස් කීපයක් ඔයාලා වෙනුවෙන් ලෑස්ති කරගෙන යනවා මේ වෙද්දි. ඉතින් මුංචි කාලයක් යනවා මට අනිත් වැඩත් එක්ක කරද්දි පොඩ්ඩක් වීඩියෝ එකක් දාන්න පොඩි කාලයක් ගත වෙනවා. ඉතින් ඒ ගැන මම කන ඔයාලගෙන් මුංචි ඉවසීම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකත් එක්ක අදට මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉතින් හැම කෙනාටම ජය වේවා. ඔයාලගේ ඩිසයින් ස්කිල් එක කැන්ව හරහා අපි හදාගෙන යමු ඉස්සරහට. එහෙනම් අපි ඉස්සරහට තව තීරණකින් හම්බ වෙනවා. හැමෝටම ජය වේවා.